80 දශකයේ අවුරුදු 8ක පමණ කාලයක් මමත් රම්‍ය වණිගසේකරත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ සේවය කළා. මම ප්‍රවෘත්ති සංස්කාරක වරයෙක්, රම්‍ය ප්‍රවෘත්ති නිවේදිකාවක්. රම්‍ය ඉතා කැපවීමෙන් උනන්දුවෙන් අනලස්ව තමන්ගේ කාර්ය ඉටු කළ නිවේදිකාවක්. ඇය වේදිකාවෙන් තමයි ගුවන්විදුලියට පැමිණියේ. පසුව ටෙලිනාට්‍ය රූපවාහිනිය අතික්‍රමණය කළා. රම්‍ය ඉතා ප්‍රියමනාප නිතරම සිනහමුසු මුහුණින් පසුවන මිත්‍රශීලී චරිතය. මම ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. රම්‍ය වණිගසේකර කියන්නේ අපි කණින් අහපු ඇහෙන් දුටු සුවිශේෂ චරිතයක්. අපි වේදිකාවේ ඒ වගේම පුංචිතිරේ ඇගේ රංගනයෙන් අපි මත්තුනා. විශේෂයෙන්ම අපට මතක් වෙන්නේ කැලණිපාලම. කැලණිපාලම කියන්නේ රම්‍ය. රම්‍ය කියන්නේ කැලණිපාලම. ඒ වගේම ගුවන්විදුලිය ගත්තොත් ගුවන්විදුලිය ඇයගේ හඬ අපිට අමතක කරන්න බෑ. ඒ නිසා ඇය තමන්ගේ හඬින් තමන්ගේ රුයින් තමන්ගේ කුසලතා දක්වපු අති විශිෂ්ට චරිතයක්. ඉතින් ඇයගේ වියෝව මම දැන කලාලෝකයට දරාගන්න බැරි විදිහේ වියෝගයක් කියන එක තමයි මගේ අදහස. රම්‍ය වණිගසේකර මහත්මිය කියන්නේ දශක ගණනාවක් අපේ කලාවෙත පෝෂණය කරපු ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක්. මම හිතන්නේ ගුවන්විදුලිය වේදිකාව ටෙලිනාට්‍ය චිත්‍රපටමේ හැම අංශයක්ම ස්පර්ශ කරපු සම්මානනීය කලා ශිල්පිනියක්. ඉතින් මම හිතනවා අපි ආවොත් යන්නම වෙනවා. ඒකට යන්න වක්හරි කර්මයෙන් හේතුවකුත් හැදෙනවා. ඉතින් මම හිතනවා එතුමීට එතුමගේ ආයු කාලය අවසන් කරලා යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. මම එතුමීට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඇය නැති අඩුව අපිට ගොඩක් දෙනෙයි. හැම විටම ඇය ඉතාමත් විනෝදයෙන් හරිම ධාර්මික ජීවිතයක් ගත කරපු අපි හැමෝටම ආදර්ශවත් මවක් විදිහට හිටපු කෙනෙක්. එතුමීට මම උතුම් නිර්වාණ සම්පත්තියම අපේක්ෂා කරනවා. රම්‍ය වණිගසේකර අපේ ලංකාවේ විවිධ කලා අංශවලින් දක්ෂතාව පෙන්නපු එකම කාන්තාව කියලා මට කියන්න පුළුවන්. මොකද සතර අභිනය ගත්තොතින් කිසියම් චරිතයක ඉතා ඉහළින් ඉතාම ප්‍රශංසනීය ලෙස රසවත් ලෙස ඉදිරිපත් කරන කාන්තාවක් නිලියක්. තවත් විශේෂම දෙයක් මෙතෙන්දි කියන්න තියෙනවා. ඒ තමයි අද ලංකාවේ සිටින නිලියන්ගෙන් ප්‍රවෘත්ති විකාශන ප්‍රවෘත්ති විකාශය කිරීමේ හැකියාව ඉතා ඉහළින් පිහිටා ඇති එකම නිලිය තමයි රම්‍ය වණිගසේකර. මං හිතන්නේ එක්තරා අවස්ථාවකදී දක්ෂ තම ප්‍රවෘත්ති නිවේදිකාව හැටියට සම්මාන ලැබලා තියෙනවා. මට බය ළඟින්ම ආශ්‍රය කරන්න ලැබුණේ මම අහසින් වැටුණු මිනිස්සු වේදිකා නාට්‍යයේ ගුණපාලගේ චරිතය රඟපාපු කෙනෙක් නිසා. අපි ලෝකයේ රටවල් 8කට විතර ගිහිල්ලා තියෙනවා. ඒ සෑම අවස්ථාවකදීම මම සමග තමයි අපි ගියේ. තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා. මම ලංකාවේ ඉතාම දක්ෂ කලා නිර්මාණ කෙනෙකු, නිර්මාණකාරයෙකු. කියන්නේ ආර්.ආර්. සමරකෝන් මහතාගේ බිරිඳ. ඉතින් ඒ මහත්මයාටත් ඉතාම සහයෝගය දෙමින් තමයි ජීවත් වුණේ. තවත් වැදගත්ම දෙයක් කියන්න තියෙනවා. මෑය ඒ සමගම අම්ම කෙනෙක්. මෑටිනුත් නිර්මාණශීලී දුවක්. ඉතින් මේ සියලුම අංශවලින් සපිරි මෑය ලංකාවේ ඉතාම දක්ෂතම කාන්තාවක් ලෙස මට මේ නියෝජනය කරන්න පුළුවන් කෙනෙක් මගේ හැටියට. ඇත්තටම රම්‍ය වණිගසේකර කියන්නේ මම දැක්ක වේදිකාව තමයි එයාගේ බලුවම ප්‍රවේශය වුණේ. රම්‍යගේ ඉතාමත්ම දක්ෂකම් පෙන්නපු එක මාධ්‍යයක් විදිහට මම දකින්නේ වේදිකාව. ඒ එකම ඊට සමානව
රම්‍යා ගුවන්විදුලියේ දක්ෂකම් රාශියක් දැක්කුවා. ගුවන්විදුලියේ විශේෂයක් තියෙනවා. මොකද ගුවන්විදුලියේදී ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට රම්‍යාගේ තියුණු අනන්‍යතාව වේදිකාවට එනකොට බැහැර කරලා වෙනමම කටහඬකින් වෙනම පෞරුෂයකින් තමයි ගුවන්විදුලි දෙය ප්‍රවෘත්ති නිවේදනය කරේ. හඬ කැවීම් ක්ෂේත්‍රෙත් එහෙමයි. ඊට පස්සේ ටෙලිනාට්‍ය නිලයක් විදිහට දස්කම් රාශියක් දැක්වා. මම හිතනවා රම්‍ය අපිට නැතිවීම වේදිකාවට ඒ වගේම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට දරා ගන්න බැරි පාඩුවක් කියලා. එතුමි ගැන විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මොකද වේදිකාව, සිනමා, ටෙලිනාට්‍ය, ඒ වගේම ගුවන්විදුලි නාට්‍ය මේ සෑම මාධ්‍යයක්ම ජයගත්ත සම්මානිත ගීය හොඳ ඉතාමත්ම හොඳ කලාකාරය. ඉතින් ඇත්තටම ඇයගෙන් වෙච්ච සේවය අදින් නිම වෙනවා කියලා කියන්නේ ශ්‍රී ලාංකීය කලාවිතට විශාල පාඩුවක් සිදුවෙනවා. ඇයට නිර්වාණ සම්පත්‍යක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.